විශේෂයෙන්ම අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ විදිහට අපේ රටේ රජයක් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දෙමව්පිය නිදරුවනේ ප්‍රමුඛතාවයේදී තිබෙන්නේ ජාතියේ අනාගතය සඳහා සෑම විටම රටකට වැදගත් වන්නේ ඒ රට තුළ උගතුන් බුද්ධිමතුන් වැඩි වූ තරමටයි අපේ රට දියුණු කරන්න අපි සෑම විටම ප්‍රමුඛත්වය දෙන්නේ උගත් ජනතාවක් උගත් පුරවැසියන් පිරිසක් බුද්ධිමත් ජනතාවක් බිහි කරන්න කුමන දේට අඩුපාඩු තිබුණත් අධ්‍යාපනයේ අවශ්‍ය සියලු සම්පත් ලබා දීම ඉතා අත්‍යවශ්‍යයි ඒ නිසා මේ ආදරණීය දරුවන් වෙනුවෙන් අපේ රටේ අද සිටින ලක්ෂ 42කට වැඩි පාසල් දරුවන් වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුල නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරමින් මීට පෙර රජයන් සියල්ලටම වාර්ෂික වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් මේ අවුරුදු දෙක තුන තුල අපි අධ්‍යාපනයට වෙන් කළා. ඒ වගේම අද හවස් සරුවේ පාර්ලිමේන්තු ඉදිරිපත් වන අයවැය යෝජනා තුලත් අධ්‍යාපන අමාත්‍යාංශයට එහිදී ප්‍රධාන වශයෙන් මේ රටේ පාසල් දසදහකට වැඩි සංඛ්‍යාව මේ රටේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රය මේ රටේ වෘත්තීය හා නිපුණතා ශාස්ත්‍රය මේ සියල්ල ගත් විට අපි අමාත්‍යංශ වශයෙන් ගත්තොත් අමාත්‍යංශ කීපයක් එහෙත් ඒ සියල්ල එක අරමුණක එක ගමනක යා යුතු ශාස්ත්‍රයක් අපේ අධ්‍යාපනයෙන් අධ්‍යාපන විශේෂඥයින් දේශීය වගේම අන්තර්ජාතික වශයෙන් ඔවුන්ගේ අවශ්‍ය මඟ පෙන්වීම තුල අපි ඉතාමත් සුබවාදී අනාගතයක් මේ දරුවන් සඳහා සෑම විටම ගොඩනගනවා.